ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. පළමු වතාවට ලුණු මෙට්‍රික් ටොන් 60,000ක් ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමට සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඊයේ ත්‍රිකුණාමලයේ පැවති ව්‍යාපාරික හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. ඉදිරි අයවැය සඳහා ජනතා අදහස් ලබා ගැනීම අරමුණු කරගත් ජන හමු කිහිපයක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ත්‍රිකුණාමලයේදී පැවැත්තුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ව්‍යාපාරික හමුවේදී වීමූල් සම්බන්ධයෙන් ලැබුණු ගැටලුවකට පිළිතුරු දුන්න අමාත්‍යවරයා. ලොකු මට්ටමේ වීමෝල ඇති කිරීම තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ සංකල්පෙට අපි සූදානම්. පොඩි අය 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා වීමෝල 15ක් නැතුව එක ලොකු වීමෝලක් දානවා නම් අපි සම්පූර්ණ සහයක අපි ලබා දෙනවා. 3 දෙනෙක් තුල 170ක මාකට් ෂෙයර් එකක් තියෙනවා. මේ අතර ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් නොගෙවා ලබාගෙන ඇති ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් වලට අදාළ ගාස්තු නොගෙවන්නේ නම් ඉදිරියේදී එම ඉඩම් රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ ප්‍රදේශයේ ඉඩම් තියෙනවා අක්කර ගණනාවක් පුද්ගලික අංශයේ කටට දීලා දේශපාලන මෙතන ඇඟිලි ගහනවා අක්කර 4 5 12 අරන් 7 5ක් ගෙවලා නැහැ මේව වහාම ක්‍රියාත්මක කරන්න නැත්නම් රජයට බාර ගන්න ජනවාරි මාසෙ ඉඳන් මාස 3කට ඒ ගෙව්වේ නැත්නම් අපි රජයට පොවලා ඉදිරි අයවැයතුලින් ලුණු ලේවායක් පවත්වාගෙන යාමට කැමති අයට ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ පළවෙනි වතාවට අපර ලයිසන් දෙන්න තිබ්බා මෙට්‍රික් ටොන් 60,000ක් ආනයනය කරන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී මේ අයවැය තුලින් අපි විවෘත කරනවා ඕන එක්කෙනෙක්ට කියලා ලුණු ලේව ඇති කරන්න පුළුවන් අවස්ථාව. අද පස්වරුවේ රාවණාල රක්ෂිතයේ ඇති වූ ගින්නක් හේතුවෙන් මෙවන විට රක්ෂිතයේ අක්කර 100ක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් බණ්ඩාරවැල වැල්ලවාය මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. අද පස්වරුවේ ඇති වූ ගින්න රාවණාල රක්ෂිතයේ අක්කර 100ක පමණ ප්‍රදේශයක් දවාලමින් බණ්ඩාරවැල වැල්ලවාය මාර්ගය අසලටම ව්‍යාප්ත වුණා. ගිනි රොඩු හා දැඩි දුමාරයක් ප්‍රදේශය පුරා පැවතීමෙන් වැල්ලවාය බණ්ඩාරවිල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. එල්ල පොලිසිය පවසන්නේ බදුල නගර සභා ගිනිවීම ඒකකයේ හා උමා ඔය ගිනිවීම ඒකකයේ මෙවන විටත් ගින්න නිවීමට උත්සාහ දරමින් සිටින බවයි. කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින දැඩි දුමාරය සහ අධික බැවුම හේතුවෙන් මෙම කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. පවතින වේලි කාලගුණයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති ආකාරය අප පසුගිය දින කිහිපය පුරා වාර්තා කළා. දමාන ආදිවාසී ගම්මානයන්හි ජනතාවත් පවතින වේලි කාලගුණය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. පවතින වේලි කාලගුණයත් සමග ලින් සහ ජල මුලාශ්‍ර සිඳියාමෙන් දමාන ආදිවාසී ගම්මානය ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. දබාන වතුයාය ගුරුතුඹුර වියලි කාලගුණයේ බලපෑමට ලක්වති ගම්මාන කිහිපයක් පිරිසුදු පානීය ජලය සොයා කිලෝමීටර් ගණනාවක් දුරට යාමට ඔවුන්ට සිදුව තිබෙනවා. මේ දවස්වල වතුර ටිකක් බොන්නවත් නැහැ. මේ මාරු විදියට පැවිල්ලා අල්ලා ගිඩඟවල වතුර ටික ඔක්කොම ඉඳලා තියෙන්නේ. මේ ප්‍රදේශවලට ජලය බෙදා දීම සඳහා ජල නල පද්ධතියක් එලා තිබුණද ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එමගින් ජලය නොලැබෙන බවයි. දැන් මාස දෙකක් වෙනවා මාධ්‍යෝ මේ වෙනකන් වතුරු බින්දුවක් සභාවෙන් කියලා ගෙනල්ලා දීලා නැහැ. ඇත්තම සභාවෙන් වැහි කාලෙට එනවා මේ වගේ බිල් කඩන්න. අසිරුවෙන් සුවා ගන්නා ජලය ඔවුන් භාවිත කරන්නේ ඉතා අරපිරිමැස්මෙන්. මේ කාලෙට මේ ලින් වල වතුරු නැහැ. කොහොම නාර ඇති දෙද? මන්ද කියලා මොනව කරන්න තවත් කටි නාන්දි ඉන්නවනේ. එකම ගුටි පොජ්ජ මන්ද කරගන්න විතරයි කොදෝවේ එකමත් එකම හොරතෙනින් මංගච්චලා උදේ මැච්චෙම දියරච්ච එකතුතන මන්ද කරගන්න තිබෙන ලින් පොජ්ජ වලින් ලොකුතනේ උදව් තනක් කැවිල්ලාන්න දියරච්ච මේබට අන්න මංගච්චලා අනුව කරනවා නම් මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන රැසක ජනතාවද උග්‍ර ජල ගැටලුවකට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත් ජනතාවට බවුසර මගින් ජලය ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන් පියවරගෙන ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ එය තමන්ට ප්‍රමාණවත් නොවන බවයි.
මැදිරිගේ පහලේ අංකාරයල කට්ටිය කියන මේ වතුර තියෙන මිනිස්සේ බොරු කියන්නේ කියලා. ඒක කොහොමද එහෙනම් මේ දවස් ගානක් නම් ඉතින් වතුර නැහැ නේද? මේකට සතියකට දාලා ගියාට දාපු ගමන්ම මේකේ වතුර ටික ඉවර වෙනවා. හොඳටම මදී ඉති. ඇතමුන් මෙලෙස දිගු පොලිම්බල රැඳී සිටීමෙන් ජලය ලබා ගැනීමට කටයුතු කරන අතර ඇතම් පිරිස් කිලෝමීටර් ගණනාවක් දුර ජලය සොයා ගමන් කරනවා. සිදිකු සති හල්මිල්ල වැව පිරිසිදු කර සෙසු අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට මේ ජනතාවට සිදුව තිබෙනවා. මතුකම වැලිපැන්න ප්‍රදේශයේදී මුගුරකින් සිදු කළ පහර දීමකින් පාසල් සිසුවෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අතරතුර ඇති වූ ආරවුලක් දුරතික යාමෙන් මෙම පහර දීම සිදුව තිබෙනවා. වැලිපැන්න උතුම්ගම ප්‍රදේශයේ වෙල්ලායක සසුන් 6 දෙනෙකු අද උදෑසන සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව තිබෙනවා. පොලිසිය පැවසුවේ ක්‍රීඩාව අතරතුර යව පන්දුවක් සම්බන්ධයෙන් නැතුව මතභේදාත්මක තත්වයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇති බවයි. එහිදී පන්දුවට පහර දෙමින් සිටි සිසුවා පන්දුවේ යව සිසුවාට මුගුරකින් පහර දී තිබෙනවා. මම දෙපාරක් ගියා, මේ අම්මා ගියා දෙපාරක් ගියෙන්න. අපි ආවට පස්සේ තමයි රණ්ඩු වෙලා තියෙන්නේ. රණ්ඩු වෙලා ඊට පස්සේ තමයි දුවගෙන ඇහිලා කියලා තියෙන්නේ මේ මෙහෙමයි නනවා කිහිලට වැහිලායි. මම පාරට දුවනකොට මේ අපි දෙන්නත් දුවලා කැලි. මම ඒ දෙන්නව හොයාගත්තා. මේ ළමයාට උට අරගෙන ගිහින්දා. උදේටම සෙල්ලම් කරා උතන. ළමයි කෑ ගහන ඇහුණා මම දුවගෙන එනකොට ටීවිල් එකේ ගෙනිහලා. බැලල හිටියා වෙලේ. ටීවිලේ දැන් වැත්ත ඉස්සරහ ගෙනිච්චා. පහර කැමට ලක්කෝ සිසුවා මතුගම වැත්තවර හොලට තුලත් ක්‍රීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වේ 15 දිවයේ පසු වූ හොරවල නවෝදය මහාවිද්‍යාලයේ ඉගුණම ලැබෙන සිටි සිසුවෙක්. පහර දීම සිදු කළ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයා වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගත්තා. බලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් වසර 42ක් ජීවත් වූ තම නිවාස සහ ඉඩම් අහිමිවීමේ අවධානමකට ලක්ව සිටින පිරිසක් පිළිබඳ ගලේවිල ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ ගලේවිල E49 ඩී ග්‍රාම නිලධාරී කොට්ටාසයට අයත් ඉබ්බන් කටුව ගම්මානයයි. පවුල් 25ක් ජීවත් වන මෙම ගම්මානයේ වැසියන් අද සිය ඉඩකඩම් පමණක් නොව මහන්සියෙන් සාදාගත් නිවාස පවා අහිමිවීමේ අවධානම් කරලා ලක්ව තිබෙනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි මේ ඉඩම් අපට ලබා දුන්නේ 1973. එතන පවුල් 25ක් තිබා. ඉතින් අපි දැන් අවුරුදු 42ක් මේක පදිංචි. අපි අනවසර පදිංචි කරව හිටිය දැන් හංගඩු ගාලා තියෙනවා. ග්‍රාමසේවක නිලධාරී මහත්මයගෙන් අපි ගිහිල්ලා සාතිකයක් ඉල්ලුවා. ඊට පස්සේ කියන්නේ අනවසරයෙන් රක්ෂිතයේ පදිංචි වේ ඇති කියලා තමයි. ඔවුන්ට මෙම අවාසනාවන් තිරණ මත්ව ඇත්තේ ගම්මානයේ පිහිටි භූමිය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ද්‍රව්‍ය හමුවීමත් සමගයි. කැප්ටන් කරුණාර්ථගේ ඉඩම මේ ඉඩම සම්පූර්ණයෙන්ම අල්ලගෙන මේ කොටු කරලා එක ගලයි තියෙන්නේ. අක්‍රම අල්ලන අපේටස් 10ක් විතර ඇති තියෙන්නේ. ඒකට ගෙදර යන්න පාරක් නැහැ. මහා යුද්ධයේදී ආබාධිනෙක් එක්ක. ගම්වාසීන් පදිංචිව සිටින ඉඩම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔප්පු ලබා දෙන බව පැවසුවත් මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු බලධාරී අවධානයක් යොමු වී නැහැ. පුරාවිද්‍යා කොමසාරිතුමා අපිට කිව්වා ඔප්පු දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ වුණත් ප්‍රාදේශීය ලේකම් ළඟට අපි ගියාන් පස්සේ අපට කියනවා තාම අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලියුම ඇවිල්ලා නැහැ කිව්වා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඊට පස්සේ එපා කිව්වෙත් නැහැ අපිට, හා කිව්වෙත් නැහැ, කිසිම දෙයකට උත්තර නැහැ. ඉතින් අපි කාගෙන්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්නෙ? සිය ගැටලුව සඳහා සාධාරණ ඉටු කරන ලෙස ඉබ්බන්කටුව ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කැනීම් කරගන්න ඒවා කරගෙන ඉතිරි කොටස් වලට අපිට ඔප්පු ලබා දෙන්න. ඒක කරන්න බැයි නම් දැනට තියෙන වටිනාකම අනුව අපේ ගෙවල් වලට වන්දි දීලා ඉඩම් වලට ඉඩම් දෙන්න. වයස අවුරුදු 3යි මාස 9ක දැරියක ජල භාජනයකට වැටි මෙයාමේ පුතක් මින්නේරිය හෙන්නාය ප්‍රදේශයෙන් වාර්තා වනවා. W.A. හසිනි විහංගා දැරිය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ අද දහවල් 1ට පමණ. සිය මව වැසිකිළියට ගිය අවස්ථාවේදී දැරිය නිවසේ තිබූ මෙම ජල භාජනයට වැටී තිබෙනවා. අනතුරුව දැරිය කඩිනමින් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණත් ඒ වන විටත් ඇය මෙලව හැර ගොස් තිබුණා. පවුලේ එකම දරුවා මෙලෙස මිය ගිය අතර ඇගේ පියා මින්නේරිය යුද හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු ලෙස රාජකාරී කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. කන්කසන්තුරේ සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කලබුණු විද්‍යා දෙපාර්තමේන්තුව දරුම් දෙනවා. දැන් තවත් පුවත් සමගින් රට වටා හිරෝ. කොල්ලපිටියේ ලැබුම්හලක තිබේදී ගෙල වැරලාගෙන මියගොස් සිටි 23 හැවිරිදි නාවික හමුදා සෙබලෙකුගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. ඔහුගේ මව්පියන් විසින් මලසිරුර හඳුනාගෙන ඇති අතර කොල්ලපිටියේ පොලිසිය නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රේම සම්බන්ධයක් මත නාවික සෙබලා සිදුවී නසා ගන්නට ඇතැයි සැක කරන බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමසල නුගදුව ආලෝක සංඥා ආසන්නයේදී මෝටර් රථයක් සහ ත්‍රිවිධ රථයක් ගිටීමෙන් අවුරුදු 13ක දරුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු තුවා ලැබුවා. ගාල්ල අගුරුගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අනතුරට ලක් වූ අතර ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මහනුවර නගර මැදේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවිහලක ඊ රාත්‍රියේ 10ට පමණ ඇතුළු ගින්නකින් එම වෙළඳසැලට දැඩි හානි සිදු වුණා. මහනුවර නාගරික ගින්නිවෙන එකකේ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට සමත්වද පොලිසිය පෙපසුවේ එවන විටත් වෙළඳසැලේ තිබූ භාණ්ඩවලට දැඩි හානි සිදුව තිබූ බවයි. දරකැපීම සඳහා කිලුනිච්චි සොණ්ඩිකොළම් කැලෑබඳු ප්‍රදේශයට ගිය පිරිසක් දුන් තොරතුරක් මත පසුගිය දසමේදී ප්‍රහාරක යානයකින් හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් කිලුනිච්චි ධර්මපුරම් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 500ක බරින් සහ අඩි 6 කුසින් යුක්ත මෙම බෝම්බය පිළිබඳව ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.